දක්ෂ සරාගී නිරූපිකාවක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියකුණු ටීනා ෂනෙල්ව මේ දිනවල අපිට දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒ ගැන අපි ඇගෙන් විමසූ විට ඇයි කියන්නේ මෙවන් කතාවක්. මම මුලින්ම සම්බන්ධුනේ නිරූපණ ශේත්‍රයට, නමුත් දැන් නම් නිරූපණ ශේත්‍රය කියන්නේ මඩ ගොඩක්. වෘත්තීය මට්ටම තුට්ටු දෙකට ගිහින් හොඳ නිර්මාණ කරනවා වෙනුවට ගොසිප් එකක් දාගෙන හොඳින් හෝ නරකින් ජනප්‍රිය වෙන්නයි හැමෝටම ඕන. මේ දේවල් ගැන කල්පනා කරනකොට ශේත්‍රය ගැන තියෙන්නේ කලකිරීමක්. කොහොම ශේත්‍රයට ආපු දවසේ ඉඳරම මේ කලකිරීම මට තිබුණා. නිරූපිකාවත් ටෙල්නාට නිලියක් හා සිනමා නිලියක් ලෙස මම ඉස්සරහට ආපු ගමනේ මගේ කකුලින් අදින්න බලාගෙන උන්නු අය නිසා මම බොහෝ අවස්ථාවල හිත රිදව ගත්තා. මම මගේ පාඩුවේ හුඟක් හිමින් ගමනක් ආපු කෙනෙක්. අනිත් අයගෙන් උදව් නොඉල්ලන නිසා වෙන්නේ නැති ගොඩක් තැන්වල මාව කැපෙන්නේ. හුඟක්ම හිතට දුක. මට කැපිලි කෙටිලි දාන්නේ හැමෝම කාන්තාවන්. පිරිමි අයට වඩා ගැහැණු අය මට ඊර්ෂ්‍යා කරනවා කියලා මම දන්නවා. ඒක මම හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. මම දන්නවා මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. කතා නොකලට අනිත් අයටත් මේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් කොච්චර කැපිලි කෙටිලි ආවත් ටීනා ෂනෙල්ගේ ගමන නතර කරන්න කාටවත් බැහැ. මොකද මම කෙලින් වැඩ කරන නිසා මට ලැබෙන අවස්ථාව කාටවත් උදුරගන්න බැහැ. කෙලින් වැඩ කරනකොට මට අවස්ථා දෙයි. ඒ නිසා බොහෝ කලකිරීමෙන් මම තවත් සැරයක් කියන්නේ දැන්වත් මට ඊර්ෂ්‍යා කරන එක නතර කරන්න, මඩ ගහන එක නතර කරන්න. මොකද කවුරු මොනවා කිව්වත් මගේ ගමන මම යනවා කියන එක. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.